මෙතන ඉඳන් තමයි මගේ කතාව පටන් ගන්නෙ. මම කතා කරන මෙන්න මේ කොටස් හතරක. එකක් තමයි සුළු කුරුල්ලෝ. අනිත් එක ඉවබ්බක් නැතුව හිටවන මේ ගස් ගැන. ඊගාවට මේ අපිට කරදරයක් වෙච්ච සමහර සත්තු. අපේ භූමියේ තියෙන වතුර. මෙතන ඉන්න රන්නල්ලා කොට්ටෝගේ කොට්ටෝරෝ කියන ඉතාම සුළු සත්තු. හැබැයි මේක ලංකාවට ආවෙ නේද? තෙත්කලාපී ජීවතන කුරුල්ලෙක් අන්තර්මැදි කරාපොල්ටත් යනවා. ඔගොල්ලෝ හැමෝම දන්නවා ඇති පොලස් කොට්ටෝරුව එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් මේ කොළඹ වලට දකින කොට්ටෝරුව. මම මෙතන ඒ සතිගේ ස්ලයිඩ් එකක් තමයි ඇත්තට දාන්න බලාපොරොත්තු වුනේ. ඌ එච්චර සුළුපින්ද මගේ ගාවත් උගේ බින්දුරයක් තිබුණේ නැහැ. ඉතින් ඒකට සමාව වෙන්න ඕනේ. ඔගොල්ලෝ මේ නන්නලා කොට්ටෝරුව මතකට අමතක කරොත් මෙතන ඉන්න පොලස් කොට්ටෝරුවෙක් කියලා හිතුවොත් මම ඔයගොල්ලන්ට පෙන්නනවා. मेन पोल को मेन पोल को मेन पोल को मिथन लंका आवेदिक सल तेरकला सीमा विशेष मैं इपट प्रश्न ओगोलो कलम नागर ने कर्ण तीन तीरन दंड के मुनहारी प्रश्न अभी तेनक विनाश कर එහෙම නැත්තම් මේ ජීවිත දෙන්නගේ විනාශ කරන්න වෙනවා නම් ඔගොල්ලෝ විනාශ කරන්නේ මේ ආවේනික නොවන සුලභ කොට්ටෝරුවද එහෙම නැත්තම් මේ ආවේනික මේ අභිසල්ලිනියද ඔගොල්ලෝ ඒ විනාශ කරන්නේ මෙතන ඉන්න උඩ මම මේ උපකල්පනයක් කරන්නේ මෙතන ඉන්න පිරිස විනාශ කරන පිරිස නෙවෙයි ඔගොල්ලෝ මේ නැති වුණාට කමක් නැහැ කියලා හිතන්නේ मे पोल को कलमनाकर तीरने मत उत्तर दिन बुड़वा सुलभ पड़ोस को आवेणिक दुर्लभ सलिनेनहर प्रश्न कदी मे दिन कोई कद अभिनति करा कोई कब तीया පොලස් කොට්ටෝරුව අපි නැති කරමු හැමෝම එකගද හරි පොලස් කොට්ටෝරුව නැති කරනවා ඕක තමයි අපේ තීරණය දේශපාලන තීරණය හැබැයි පොලස් කොට්ටෝරුව නැති වුණොත් මූට වෙන හදන්න බෑ මූ වෙන හදන එකෙත් නෙවෙයි පොලස් කොට්ටෝරුව හරින බිනේ තමයි මූ විතර දාන්නේ මේ සතා මැරෙනවා විතර දාන්න තරක් නෑ එතකොට කොට්ටෝරුව අපි නොසලකා හරිනවා හැබැයි ඌ හින්දා වෙන හදන්න බැරි පක්ෂීන් 10ක් විතර තමන්ගේ පැටවුම් බිහි කරගෙන තමන්ගේ පරපුර ඉදිරියට පවත්වාගෙන යනවා. එතකොට අපි කලමනා කරන තීරණ ගන්නවා. අපි ගන්න කලමනා කරන තීරණ අපි ගන්න මේ දැනුමක් ඇතුව. සතෙක් සුලභ වෙනවා. සතෙක් සුලභ වෙන්නේ හේතුවක් ඇතුව. එතකොට සතෙක් සුලභ වෙන්නේ තව කට්ටියකට උදව් කරලා. එතකොට සුලභ සතෙක් අපි ගණන් කරලා බලනවා. දකින්න ප්‍රමාණයෙන් අපි හිතනවා මූ සුලබයි මූ නැතුණට කමක් නැහැ. හැබැයි අපි දන්නේ නැහැ. ඌත් එක නැපින්නේ මොනවාද කියලා. එතකොට මේ සතා ආරක්ෂා කරගන්න එක වැදගත් වෙනවා මේ ඔක්කොගේ ජීවිතේ පැත්ත සතා. එහෙම නොවුනනම් සම්පූර්ණ සිද්ධියම අඩාල කරනවා. හැබැයි මම මේ කතා කරන සියුම් දේවල් තීන්දුව තීරණ ගන්න කට්ටිය කොයි විදියට කතා කරනවාද කියන එක කොච්චර ඒ වපසරිය ගැන දැනගෙන ඉන්නවද කියන එක ගැන ප්‍රශ්නයක්. එතකොට ඔයගොල්ලෝ විතර දකින මේ කුරුල්ලේ අපි දකින සුලබ දෙමලිච්චා. හරි සුලබ සතේ. මූ නැති වුණොත් අපිට මේ කුරුල්ල නැහැ. උකුස් කොහා උවිතර දාන්නේ අපේ සුලබ දෙමලිච්චාගේ කූඩුවල. කාක්ක සුලබ වින්නවා. කාක්ක ටික නැති වුණොත් කොහා නැහැ අපිට. මට මතකයි අවුරුදු 10කට විතර කලින් එක ගුවන්විදුලි නාලිකාවක කට්ටියක් ගිහිල්ලා ආවා සිංගප්පූරුවට. ඉතින් ඒගොල්ලෝ ඉදිරිපත් කරා එවකට රජයට සිංගප්පූරුවේ කාක්කු අඩුයි ලංකාවේ කාක්කු අඩු කරන්න. ඉතින් වාසනාවකට ඒ කතා බහට මටත් එකතු වෙන්න පුළුවන්කම ලැබුණා. මාධ්‍යව මාධ්‍යමදී කාක්කුන්ට කාක්කු ටික නැති කරනවට. හැබැයි මේ ආයතනයේ මහතුරු ලබන මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ කොහොමද විතර ටික රකින්න ලෑස්තිලා ඉන්නේ. එතරම් මේ කතාව නැතුණා. හැබැයි ඒක එහෙම නොවෙන්න සමහර විට කොළඹ කපුටි ටික මරන්න පුළුවන්.
ඊගාවට මේ තින්නේ ඊගාවට කුඹුක් ගස් ලංකාවේ ඉස්සරහට ගස් දෙකයි තුනයි ඉන්නේ එකක් මේ ගස් යන එක කුඹුක් ගස් එතකොට මේ දෙක තමයි ලංකාවේ තියෙන ගස් జాති දෙක හැම තැනම යුවක් බවක් නැතුව කුඹුක් ගස් හිටවන ශ්‍රී පාදේ හිටවල තිබුණා එතකොට කුඹුක් කියන්නේ තෙත් කලාපි අපි කලාතුරකින් දකින ගහක් නමුත් තෙත් කලාපි වනාන්තරවල ඉච්චර හොඳට මේක මේ දීපාරවල අයිනේ මොන්තරක ලැබුවත් වෙනවා නමුත් අපේ වනාන්තරයට මේකෙන් සපයන දායකත්වය තෙත් කලාපිට දායකත්වයක් සපයන්නේ එතකොට අපේ ගහ බැලුවොත් ඕගොල්ලන් මේ ගහේ තියෙනවා මේ ලප 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 වගේ ගොඩක් ජාති. ඒ කියන්නේ ගොඩක් ලයිකන තියෙනවා. හැබැයි මේව ජීවත් වෙන්න නම් ස්ථිර පොත්තක් ඕනේ. කුඹුක් ගහ කියන්නේ ස්ථිර පොත්තක් තියෙන ගහක් නෙවෙයි වාර්ෂික පොත්තක් වැටෙනවා. එතකොට මේ වගේ ලයිකන් අපිට ගොඩක් ආවෙන කියලා තියෙනවා. එතකොට මේව වාර්ෂිකව බැඳෙන්න බැඳෙන්න මේ කුඹුක් වල තියෙන පොතු ටික ගැලවෙන්න ගැලවෙන්න මොනවද මේ නැති වෙන්නේ? තව ජීවීන් කොටාශය. එතකොට විශාල ගහ ලොකු ප්‍රදේශයක් පුරා පැතිරෙනවා ඊට පස්සේ මේ ලයිකන් එක ඇසෝසියේට් මේ එකතු වෙච්ච තවත් ජීවීන් ඉන්නවා ලයිකන් ස්පයිඩර්ස් වගේ අර ලයිකන් නැති වුනහම උන්ට ජීවත් වෙන්න තැනක් නැහැ එතකොට මුං නැති වෙනකොට සමහර සත්තුන්ට උන්ගේ කුඩා අවදියේදී පැටවුන කවන සත්තු නැති වෙනවා ඒ වගේම තමයි අපේ තෙත් කලාපේ විශාල කොළ තියෙන ගහ පත්‍ර තියෙන ගස් තමයි තියෙන්නේ. එතකොට මේ පත්‍රයක් බිමට වැටුනහම මේ පත්‍ර තට්ටුවක් ඇතුළත හුඟක් සතු ජීවත් වෙනවා. වලි කුකුලෙක් වගේ එකකට බොහොම අමාරුවෙන් පවුරු ගාලා උඩ මතු පිට තට්ටුව අයින් කරලා සතෙක් දෙන්නේ හැංගිලා ඉන්න උන් කන්න පුළුවන්කම තියෙනවා. හැබැයි උඩා කොළ තියෙන ගස් ගොඩක් හිටෙවුවොත් උඩා කොළ තට්ටු මේ සත්තුන්ට ලේසියෙන්ම පවුරු ගාලා අයින් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපේ කුඩා ජීවීන් සෑහෙන ප්‍රමාණයක් උන් විනාශ කරලා දානවා. පද්ධතිය තුලිතතාවේ නැති වෙනවා. ඒ වගේම තමයි මේ ඉන්නේ සිඩොපිලොටස් පුලිකොල කියන ගිම්බා ලංකාවේ පාත්‍රවල දෙකලා අපි හම්බෙන විශේෂයක්. මේ විශේෂයේ විතර දාන්න ඉතාමත් අනිත් ගිම්බන් සාපේක්ෂව ඉතාමත් වෙනස් විදියකට. එතකොට අනිත් ගිම්බන් සිඩොපිලොටස් ගණයේ ගිම්බන් විශේෂ 75කට කිට්ටු සංඛ්‍යාවක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ ස්කෙඩි මේ වතුරේ නෙවෙයි ජීවත් වෙන්නේ. පොළොව යට ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ පොළොව හරලා තමයි විතර දාන්නේ. එතකොට අපේ අපේ අපි උගන්නන අපේ අධ්‍යාපන ක්‍රමයේ පොත්වල තියෙන්නේ මේ ස්කෙඩියෝන් වතුරේ ජීවත් වෙනවා වතුර ජීවත් වෙලා තමයි එළියට එන්නේ කියලා මුන් කවදාකවත් වතුර ජීවත් වෙන ස්කෙඩි නෙවෙයි මුන් පොළවේ වලක් හරලා අඟලක විතර වලක් හරලා ඒක තුල විතර තැම්පත් කරලා ඒ විතර පොළොව ඇතුළෙම ගහලා පැටවුකේ එළියට එනවා එතකොට ඕකට දින 90ක් 45ක් විතර කාලයක් ගත වෙනවා විශේෂයෙන්ම විශේෂයට වෙනස් හැබැයි මේ මං අලෙ කලින් පෙන්නපු සිරුපිලොටස් පුලිකොල කියන ගිම්බා පල්ලෙහාමට මේ ජීවත් වෙන එකේ ඌ විතර දාන්නේ කොළයක් බිමට වැටිලා අවුවට ඒ කොළේ මෙහෙම ඇකිලිලා ඒ කොළේ උඩට වතුර වැටිලා ඒ වතුර වැටිච්ච කොළේ උඩට තප්පලයක් වැඩනොත් විතරයි ඒක ඇතුළේ තමයි ඌ විතර දාන්නේ මොකද ඒක ඇතුළට ගිහිලා කෑ ගන්න පිරිමි සතාගේ තීව්‍රතාවය එළියේ කෑ ගන්න පිරිමි සතුන්ගේ තීව්‍රතාවයට වඩා වැඩි ඒ හින්දා ගෑන්සොත් විදෙන්ට එනවා ඌ දන්නවා හරියටම විතර උගේ හරියටම හදා ගන්න පුළුවන් මෙතන තමයි එතකොට මේ සතා මේ වගේ කොළයක බිත්තර දානවා බිත්තර දාන මේ සතා යනවා මේ බිත්තර දවස් 14ක් ඇතුළත ඉක්මනට ඉක්මනට හැදිලා රටවුට් එක එළියට යනවා එතකොට ඒක වෙන්නේ මේ සතාගේ විතරයි බැරි වෙලා හරි කුඩා කුල පත්‍ර තියෙන ගස් අපේ තෙත් කලාපේට ආවම මොකද වෙන්නේ අපිට මේ සතා නැති වෙනවා එතකොට මේවා සංකීර්ණ ක්‍රියාදාමයන් සංකීර්ණ මේ සිද්ධි ධාමය. එතකොට මේ සංකීර්ණ සිද්ධි ධාමයක් තේරුම් බේරුම් ගන්නෙ නැතුව අපි අපේ හිතුමනාපෙට අපි වැඩ කරනවා. ගහක් මෙතන හිටවන්න ඕන කියලා තීරණය කරන්න අපි කවුද? මට නම් බෑ. මම විශ්වාස කරනවා ඔබටත් බෑ කියලා. අපිට පුළුවන් එකම දේ තමයි කැපෙන ගහක් නවත්ත ගන්න. එතකොට අපි කවුරුත් ඒකට උත්සාහ දරන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ ගස් හිටවන්න. එතකොට මෙතුවක්කල් මේ ලංකාවේ හිටවලා තියෙන ගස් වැවුණා නම් අද ලංකාව මෙහෙම නෑ. එතකොට මිනිස්සුන්ට දසා කන්න පුළුවන් එක ක්‍රමයක් තමයි පාරවල් හදන්නේ දෙවෙනි ක්‍රමයක් තමයි ගස් හිටවන්නේ මම ඒක බය නැතුව කියනවා මොකද හේතුව ගස් හිටවපු තැන් මම හුඟක් දැකලා තියෙනවා ඔගොල්ලෝ ගියොත් එහෙම මේ අපේ මුහුදු කරේට කඩලාන් හිටවන හුඟක් අවස්ථාවල කඩලාන් හිටවනවා කියලා හිටවන්නේ කොහෙද කුරුල්ලුන්ගේ ලැබුම් හලවල් වල තමයි හිටවන්නේ සංක්‍රමික කුරුල්ලුන්ගේ ලැබුම් හලවල් වල එතකොට ලැබුම් හලවල් ටික නැති කරනවා ලැබුම් හලවල් වලට කුරුල්ලු ටික ආවොත් තමයි උන් ජරා කරලා උන් වසුරු දාලා ඊට පස්සේ හයි ටයිඩ් එකත් එක්ක ඒ වසුරු ටික ගහගෙන ගිහිල්ලා පොඩි ආටේමියා වගේ සත්තු හැදිලා
ඊගාවට ලොකු මාළ පිටර දාන්නාම උන්ගේ පැටවන්ට කන්න දේවල් ටික ඉතුරු වෙනවා. හැබැයි මේ විනාශ කරලා දාන්නේ මත්සෙන් බී හෝ වෙන්න අවශ්‍ය කුරුල්ලන් වහන්න අවශ්‍ය මුඩු බිම් කියලා හිතන ඉතාම සුවිශේෂී පරිසර පද්ධතියක්. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හිටවල දානවා කඩුලාන පැලිටක්. ලෝකේ ලේසියෙන් හිටවන්න පුළුවන් පැලි තමයි කඩුලාන. මොකද හේතුව ගහෙම කැලේලා වැටෙනවා වන් විතරයි තියෙන්නේ. ඉතින් හරිම කණගාටුදායක තත්ත්වයක්. මොකද හේතුව මේ නැති කරන්නේ විශාල කුරුල්ලන් දහස් ගණන් ලගින ලැබුම් පොළවල්. එතකොට විවිධ උත්සව අරගෙන මේවා කරනවා විවිධ ජාති විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් මේවා කරනවා. හැබැයි හිතන්නේ මේ මොනවද කරන්නේ කියලා. ඒ වගේම තමයි මේ තියෙන අපේ කැලෑ එළියෙන් පේන විදිය මෙන්න ඇතුළට ගිහලා දැක්කොත් තියෙන විදිය. මේ තමයි අපේ කැලෑවල ඇතුළත තත්ත්වය. හරිම කලාතුරකින් මෙන්න මෙච්චරක් විතර මහත ගහක් අම්මේ. ඔගොල්ලෝ දැකලා ඇති සිංහරාජ යෝධ නැවඳ ගහ කියන එක ඒක තමයි අපි තිබ්බ ගස්. අද යෝධ නැවඳ ගහ වගේ ගස් එකයි දෙකයි අපි දකින්නේ. ඔගොල්ලෝ කියන අක්කර 50 වගේ පැති වල ටිකක් දකින්න පුළුවන්. ගල්ලෙන් යාවේ වගේ තැන් වල ටිකක් දකින්න පුළුවන්. හැබැයි අද අපි සුලභව අපි මේ පරිසරයන් පද්ධතියන් වල අපේ වනාන්තර ඇතුළ දකින්නේ මෙන්න මේ වගේ කුඩු ඉතාම කුඩා ගස්. හැබැයි අපේ ගස් තිබුණා නම් අද අපි 8 දිනක් 10 දිනකට බදන්න බැරි විශාල ගස් තියෙනවා. ඉතින් එහෙම ගස් අද අපි වනාන්තර වල නැහැ. ඒ තියෙන වනාන්තර වල ගස් ටික මේ වෙනකොට ආරක්ෂාකාරී නැහැ. අපි ගස් හිට වුණා. හැබැයි අපි දන්නේ ඒ ගස් වල යාන්ත්‍රණය කොහොමද කියලා. කුඹුප් වගේ ගහක් තද ගහ. ඔක හිල් කරන්න බෑ කිසිම සතෙකුට. හැබැයි අද වෙනකොට මේ වෙනකොට සතෙකුට විතර දාන්න බැරුව උන්ට පරිණත ගහක් නැතුව උන් ලොකු අර්බුදයක ජීවත් වෙනවා. එතකොට ගහක් අණ පිටින් තියද්දි වගේම ගහක් මැරෙද්දිත් ලොකු සේවයක් සිද්ධ වෙනවා. අපි කවුරුත් මැරිච්ච කිතුල් ගහක් මැරිච්ච පුවක් ගහක් අපි වත්තේ තියන්නේ නැහැ. හැබැයි තියාගෙන හිටියොත් බලන්න අවම වශයෙන් ගිරවු 10ක්. අවම වශයෙන් කොළස් කොට්ටරු 4 දෙනෙක්. අවුරුදු දෙකකට ඔය ගහෙන් එළියට යනවා. ඉතින් පණ තියෙන ගහක් වගේම මැරෙන ගහකුත් මේ ජීවිතේ රඳක් පවතින ඉතාම වැදගත් කියලා තියෙනවා. මේ තියෙන්නේ එකම ගහේ විතර දාන සත්තු. මේකම ගහේ එකම බෙලි. එකෙක් යනකොට තව එකෙක් එනවා. එතකොට විශේෂ 7ක් 8ක් මේ විදිහට මේ බිනේ විතර දානවා. මේ තින්නේ ඒකම තමයි. හරි. අවුරුදු කීපයකදී එක අවුරුද්දකට අලුගිරේ විතර දාලා යනකොට ආයි මයින්ෙක් එනවා. ඌ යනකොට ආයි අලු කැඳත් එක්ක එනවා. ඌ යනකොට ආයි මේ සල්ලිලිහිණියෙක් එනවා. ඒ විදිහට මේ බිනේට ඊටම තරගයක් තියෙනවා. මේක විතරක් නෙමෙයි මේක උදාහරණයක් විතරයි. ලංකාවේ හැමතැනකම ඕක අපි දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට පරිණත ගස් නැහැ මේ සත්තුන්ට. එන්න අපි විනාශ කරලා තියෙන්නේ. ඒ වගේම අපි හිතන්නේ නැතුව විවිධ ගස් ගෙනල් හිටවනවා. ඉතින් ඒවෙන් මේ සත්වර කිසිදු ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම තමයි අපි මේ සුලබයි කියන සත්තු. මුන් අපිට කරදරකාරී සත්තු. ඇතර මුන් අපිට කරදරයක් වෙනවා වෙන්නේ ඇයි කියලා බැලුවොත් අපි විවිධ තීන්දුව తీරන ගන්නවා. මේ සතාව වඳ කරන්න ඕනි, මේ සතාව පාලනය කරන්න ඕනි, ඒ වගේ. එතකොට සතෙක්ව වඳ කරන්න ඕන පාලනය කරන්න తీරන ගන්න අපි කවුද? මෙතන මට වල්ලූරේගේ පින්තූරයක් දාන්න හම්බුනේ නැහැ. වල්ලූර ඉතාම සුලබයි කියලා කියන්නේ. වල්ලූර සුලබයි. හැබැයි හොඳ කැලයක් ඇතුළට ගිහිල්ලා බලන්න ඔයගොල්ලන්ට වල්ලූරේ පාව ගන්න පුළුවන් ද කියන කිසි කලක බෑ. වල්ලූර වගේ සත්තු උන් බෝ වෙනවා, උන් වැඩි වෙනවා, උන්ගේ ගහනේ වැඩි වෙනවා. ඒකට හේතුව අපි කැලයක් කපන්න ඕනේ. අපි කැලයක් කපනවා නම් උන්ගේ ගහනේ අනිවාර්යෙන් වැඩි වෙනවා. මොකද හේතුව ස්වභාවයේ කැලේ පැල කරන්න ඉන්න සත්ත තමයි වල්ලූරා. ඌ තමයි මඩ කරලා ඇට ටික ගෙනත් දාලා පැල ඇට මේ මඩෙන් පස්තික වහ කැලේ පැල කරන්න සුදුසු තත්ත්වයට ගියේ. එතකොට ඔයගොල්ලෝ අපේ කතාවක් අහලා ඇති. පල්ලූර කැකුණ තලනකොට අබං කුකුළුන්ට රජ මගුල් කියනවා. එතකොට කැකුණ ඇටේ තලන්නේ. කැකුණ ඇටේ තලලා කඩලා පැල කරන්න ඕන මට්ටමට ගේන්නේ. ඔයගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් සිංහරාජ වගේ පැතිවල අහනකො කෙසෙල් ගහක රිළ වොයිල කෑවද කියලා ඔයගොල්ලන්ට හිනාද? මොකද හේතුව උන්ට කන්න ඕන තරම් තියෙනවා. උන්ට මේ අපේ වත්තකට බැලලා කෙසෙල් කන්න මොනාවක් නැහැ. හැබැයි නාගරීකරණය ඇතුළේ උන්ට කන්න දේවල් නැහැ. ඒ හින්දා වසරේ අවුරුද්දකට එකපාරක් හෝ දෙපාරක් බෝ වෙච්ච මේ ප්‍රයිමේට්ස්ලා හුඟක් මොලේ තියෙන සත්තු ඒගොල්ලන්ට ආහාර තිබුණොත් විතරයි ඒගොල්ලෝ බෝ වෙන්නේ. හැබැයි අපි ඉවක් බවක් නැතුව කැලිකසල් හැමතැනම දාලා උන්ට ආහාර සුලභ කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා උන් අද ඉවක් බවක් නැතුව බෝ වෙනවා. එතකොට ඒ බෝ වෙන එක පරිසරයට දරා ගන්න පුළුවන් නම් ඒකෙන් අපිට කියන්න බැහැ මේ සත්තු වැඩි කියලා. එහෙම නැත්නම් සතෙක් වැඩි කියන නම් නිර්ණායක තියෙනවා. එතකොට මේ නිර්ණායක වල හැටියට ලංකාවේ කිසිම සතෙක් වැඩි නෑ. සතෙක් වැඩි නම් උන්ට ආහාර පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් ආහාර නැතුව කෘෂවිච්ච සත්තු ඉන්නවා. ආහාර නැතුව මැරිච්ච සත්තු ඉන්නවා. ඒ වගේම තමයි ඉතින් කීප දෙනෙක් ආහාර තරග කරලා අරගත්තු කෘෂ්ටිමත් සත්තු ඉන්නවා.
ඒ වගේම තමයි පැටම් උට. ඒකම ආදේශ කරන්න වෙනවා. ඔගොල්ලෝ ගිහිල් බලුවොත් හෝර්න් ප්ලේන්ස් වල ඔගොල්ලෝ දකින්න ගෝනු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපි කියන ගෝනු වැඩි කියලා. මේ පරිසර පද්ධතියට උදාර ගන්න පුළුවන් නම් ඒක වැඩියක් නෙවෙයි. අපි දකින්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට ඔගොල්ලෝ ගිහිල් බලුවොත් එම සිංහ රාජයට ගෝනු ඉන්නවා. ඔහොමම හිටියක් දකින්න බෑ. මොකද ගස් එච්චර ප්‍රමාණයක් තියෙනවා. අර එලිමහන් තන පිට්ටනියකට ආවොත් තමයි අපි දකින්නේ. ඉතින් මේවා බලන්න ඕනි මේවා ගැන දැනුමක් තියෙන හැටි. එහෙම නැත්නම් හිතළු දැක්ක ගම අපිට තීරණය කරන්න බෑ. එතකොට මේ ඉන්න සත්තු ඉතෑ වගේ සත්තු දඬුලෙන් වගේ සත්තු අපිට කරදරයක් වෙලා තියෙනවා. ඇත්තටම දඬුලෙන්නේ පොල්ගේ ගහක පොල් ගෙඩියක් කන්නේ ඌට තියෙන වතුර අවශ්‍යතාවයට. අපි ප්‍රායෝගිකව අත්හදා බලලා තිනෝ ගස් උඩ වතුර තියලා. උන් පොල් කන්නේ නෑ. ගහේ තියෙන උඩ තියෙන වතුර ටික බීලා යනවා. හැබැයි මේ ව්‍යාපෘති අපි පයිලට් ප්‍රොජෙක්ට් විදිහට කරේ ඒව ටික කාලෙකින් නවත්තන්න වුණා. මොකද ඩෙංගු මර්ධනයකින් ඇවිල්ලා කිව්වා උඩ වතුර උබ වෙනවා. ඒ හින්දා වයින් කරන්නේ. හරි. එතකොට මාස කිහිපයක් අපි එහෙම කියලා බැලුවා. උන් ඇත්තටම පොල් කන්නේ අඩු කරා. මොකද හේතුව උන්ට පොල් ගෙඩියක් කන්න අවශ්‍යතාවය නැහැ. උන්ට අවශ්‍යතාවය තියෙන වතුර. එතකොට වතුර නැති හින්දා මුන් ඇවිල්ලා මේ පොල් ගෙඩිය කන්නේ. එතකොට ඒව ගොඩක් වළක්වා ගන්න පුළුවන්. ඊගාට මම කතා කරනවා වතුර ගැන. අද මේ වෙනකොට මම දකින්න ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි වතුර නැති වෙගෙන යනවා. අපි මේ කතා කරන්නේ වෙට්ලන් සිටි එකේ. ලෝකේ පළවෙනි වෙට්ලන් සිටි එක. කොළඹවට වතුර ගොඩාක් තියෙනවා. මෙයාට ගියොත් එහෙම වතුර කණුවක් හොයා ගන්න පුළුවන්. ඔගොල්ලෝ පාටයි තිබහකට මෙතනින් වතුර බොන්න පුළුවන්. මෙයාට කොළඹින් වතුර ගන්න පුළුවන් තැනකින් වතුර බොන්න පුළුවන්. මට නම් බෑ. මම අවුරුදු 25කට කලින් සිංහරාජයට යද්දී මාටින් අයියලගේ ගිවල් ගාව තියෙන දොලේ වතුර තිබුණා මගේ කරගාව. එතකොට දැන් මම උස ගිහිල්ලා දන්නේ නැහැ මගේ කකුලේ මේ වලලු කර තෙමින්න තමයි වතුර තියෙන්නේ. හොඳම වැස්සකට විතරක් දණිස ගාවට වතුර එනවා. එතකොට අපි කැලෑවල වතුර නැති වෙලා තියෙනවා. ඕගොල්ලෝ නාපු ඕගොල්ලෝ කුඩා කාලේ ගිහිල්ලා ආචිල සීල ගම්වල නාපු තැන්වල අද වතුර නැති වෙලා තියෙනවා. වතුර හිඳීගෙන යනවා. හැබැයි කවුරුත් මේවා ගැන කතා කරන්නේ නැහැ. කාටවත් මේවා වැදගත් කමක් ඇත්තෙත් නැහැ. මේ තියෙන අපේ කැලෑවල වතුර තියෙන ස්වභාවය. මේ උගක් හොඳට වැස්සට පස්සේ. මේ ශ්‍රීපාදේ වගේ කැලෑ ඇතුලේ සතියකින් දෙකකින් වැස්සට පස්සේ. මේ විශාල දිය සති දෙකයි පායන්නේ වතුර සම්පූර්ණයෙන්ම මේවා හිඟිලා යනවා. ඒකම අපි කැල ඇතුළත මැරෙන්න පටන් අරගෙන තිනවා. මේ තින්නේ මැරිලා තියෙන කැල. අපි තාම හේතුව දන්නේ නැහැ. අපි කැල එන්න එන්නම නැති වෙගෙන යනවා. කැල මැරෙනවා, වතුර නැති වෙනවා. අපි විවිධ යෝජනා ක්‍රම, විවිධ සංවර්ධන යෝජනා ක්‍රම කතා කරනවා. හැබැයි දාස් ගණන් කැල ඇලි කරනවා. කවුරුත් හිතන්නේ වතුර දෙන්නේ කොහොමද කියලා. ගිහිල්ලා බලන්න වර්තමාන ජනාධිපතිවරයා කියන මේ සාකච්ඡාවල මිනිස්සු අහන සුලභ ප්‍රශ්නයක් තමයි මම දැක්ක. අපිට වතුර දෙන්න අපිට වෙන මොනාකටද ඉපා කියන්නේ. ඉඩම් දෙනවා, කැලෑ කපනවා, ඉඩම් හදලා දෙනවා. හැබැයි කිසි කෙනෙක් කතා කරන්නේ වතුර දෙන්නේ කොහොමද කියලා. අලක් හරවල ගඟක් හරවල වතුර දෙන්න පුළුවන්. හැබැයි එතෙන්ට වතුර එන්නේ කොහෙන්ද කියන එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එතකොට එතෙන්ට වතුර ටික පරිස්සම් කරගන්නේ කොහොමද කියන එක ගැන මේ කිසිදු කෙනෙකුට අදහසක් නැහැ. ඒ වගේම තමයි ඉවක් බවක් නැතුව මේවට කෘමිනාශක වල්නාශක යොදනවා. අපේ පරාග කාරකී මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් මියදිලා තියෙනවා. ඔගොල්ලෝ අපි පරණ කතාවක් අහලා ඇති තලමලක් පිපුණොත් ගන් හතක් පාළු වෙනවා කියලා. ඇත්තට මෙහෙම වෙනවා. ඒකට හේතුව තමයි තලමල කියන්නේ විශාල මලක්. ඒ තලමලක් පිපුණාට පස්සේ ඒ අවට ඉන්න පරාග කාරකීන්ට ඉතාම හොඳ තැනක් පැණිගන්නවා. එතකොට උන් එතෙන්ට නොකඩවා මාසයක් දෙකක් විතර පැමිණෙනවා. උන්ට අවශ්‍ය පැණි ගන්න. එහෙම වෙද්දී අපට වවල තියෙන බවකෝග පරාගණය වෙන්නේ නැහැ. ඒ පරාගණය නොවන හින්දා තමයි කියන්නේ තලමලක් පිපුණොත් ගම් හතක් පාළු වෙනවා. එහෙම නැත්නම් තලමල අසුබල දෙයක් නෙවෙයි. තලමල පිපුණොත් වෙන්නේ පරාගණකාරකයන් සියලු දෙනා මෙතෙන්ට රැස් වෙනවා. එතකොට අපට පරාගණය කරන්න තියෙන බවකෝග පරාගණය වෙන්නේ නැහැ. එහෙම පරාගණය නොවුනා නම් ඊගාවට අසුණු වෙන්නේ නැහැ. මේක දැනගෙන හිටිය අපි මිනිස්සු. ඉතින් ඒ තිබුණ දැනුම අද අපිට නැහැ. අපි කරන්නේ ගහලා දානවා මොන හරි කෘමිනාශක ටිකක්. ඒකට හොඳ නමකුත් කියනවා බෙහෙත් කියලා. බෙහෙතක් ගන්න බෙහෙතක් දෙන්නේ නැහැ කෙනෙක් මරන. නමුත් මේ මිනිස්සුන්ගේ මොලේ වෙනස් කරලා තිනවා මේ විනාශකාරී දේවල් බෙහෙත් කියලා. ඉතින් එතන ඉඳලම අපි විනාශ කරලා තියෙන්නේ. මම මේ කාටවත් දොස් කියනව නෙවෙයි. අපි සංවර්ධන යෝජනා ක්‍රම ගොඩක් කරනවා. පාරවල් හදනවා. හදලා මේ ගන්න පස් ටික පල්ලයට ගන්න. පල්ලයට තියෙන ඇලදොල ඊවෙන් ගිල තැම්පත් වෙනවා විශාල අපේ තියෙන ජලාශ වලට. එතකොට ජලාශ වල ධාරිතාවයට මොකද වෙන්නේ? මේවා රොම් මඩින් පිරෙන අවුරුද්දකින් දෙකකින්
යන්තම් පැවුවොත් ජලාශය ඉදෙනවා කරන්ට් එක නැහැ වතුර දෙන්න විදියක් නැහැ අද හොරගහ කන්ද වගේ වහදන යාපනයට වතුර දෙන්න කියලා තනි කර සීනියන් විතරයි අද පොළොන්නරුව පැත්තට වතුර දී ගන්න බැ මොකද හේතුව ප්‍රධාන ජල මූල ආශ්‍රය නකල්ස් නකල්ස් වලත් මේ වෙනකොට වතුර නැති තත්ත්වයන් තියෙන ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න වැස්සේ ප්‍රධාන වෙහි දෙකෙන් පස්සේ මාසෙකට පස්සේ ගිහිල්ලා බලන්න ජල මූල ආශ්‍රය වල වතුර තියෙනවද කියලා වතුර නැහැ අපි පොළොවේ භූගත වතුර නැහැ එහෙම වුණොත් මේ සංවර්ධන ඉලක්කම කොයි විදිහට සාර්ථක වෙයි කවුද මේ වගේ හිතන්නේ එතකොට අපි මේ හැම දෙයක් ගැනම ගණන් හදමින් තියෙනවා අද මම මේ කියන කතා බොරු නම් ගිහිල්ලා ඕගොල්ලෝ විපරම් කරලා බලන්න මොරගහකන්ද හදද්දී මොරගහකන්දට අවශ්‍ය ජල ප්‍රමාණය ගන්න නැහැ ඒ වෙනුවට අවට ගම්මානවල තියෙන වතුර මොරගහකන්දට හරවලා තියෙනවා ඒකෙන් පීඩා විඳිනවා අවට ගම්මානවල මිනිස්සු වතුර පිළිපිනි වගා කරගන්න බැරුව නකල්සල් සමහර ගම් අයින් කරලා තියෙනවා කළුඟකට යට වෙන හින්දා ඒ මිනිස්සු අදටත් හිඟමන් යදිනවා කවදාකවත් කාගෙන්වත් මොනාකත් ඉල්ලපු නැති සස්ත්‍රීක මිනිස්සු ඒ මිනිස්සුන්ට වෙනත් තැන්වල පදිච්චි කරවලා ඒ මිනිස්සුන්ට වතුර දීලා නැහැ මේ වෙනකන් ආහාර මල්ලක් විතරක් දෙදීනවා පෞගේ දවසල හොඳටම වැස්සා කළුඟඟ පිරුණා නම් ජලය පිට අරගන්න ඇලවි ඇල මාර්ග හදලා තිබුණා හොඳ වෙලාවට නැවතුනේ පිටාර ගලවන හිම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ඉතින් මේවා තමයි අපි සමාජ විද්‍යා ක්‍රම අපි කවුරුත් දන්නේ මේ වෙන්නේ නැති වෙන්නේ මොන වගේ ජීවීන්ද කියලා මේ පාරක් හරද්දී ඉතම දුර්ලභ ස්පතේ ගොළුණ්ඩා ඉලියෝටි කියන මීයා අපිට හම්බුණා ඒ වගේම තමයි මම ඉදුලන්නේ මල්ලි මෙතන වැඩ කරා අලුත් සර්පෙක් අපිට හම්බුණා මෙතනදී මේ පර්චස් එකක් විතර පස්හාරම බලන් ඉඳලා නිදර්ශක 30ක් විතර අපි දැක්කා ලෝකෙට අලුත් ජීවී ඒ වගේම තමයි අපි කැලෑ මියමින් තියෙනවා අපි කැලෑ ගිනි තියෙනවා අපි පොලිතින් වගේ දේවල් පාවිච්චි කරනවා මේ නි ලංකාවේ ඉතාම දුර්ලභ සතේ දෙන්ලා අපි සිංහ රාජසිස් කියලා අපි සිංහ රාජ ප්‍රදේශයේ හොයාගත්ත සතේ අවුරුදු 200කට කලින් කොළඹත් ඉඳලා තියෙනවා නිදර්ශක කෞතුකාගාරේ නිදර්ශකයක් තියෙනවා කොළඹින් අල්ල අවුරුදු 200කට කලින් එතකොට ඔයගොල්ලෝ හිතන්න අවුරුදු 200කට කලින් මේ භූමිය කොහොමද කියලා අද දේශීය ගහක් හොයාගන්න පුළුවන්ද මේ කොළඹවට එහෙනම් මේ වගේ පැතිවලට එනවා සිංහරාජෝගේ පැතිවලට එනවා මේ අපේ සබහා సౌందර්ය රස විඳින්න එහෙම නැත්නම් කුරුල්ලොන් බලන්න කුරුල්ලොන්ගේ ඡාය රූප ගන්න විවිධ මිනිස්සු එනවා හැබැයි මේ අපි කුරුල්ලෙක්ව බලන්න ඇවිල්ලා ලංකාවට මුදලක් දීලා යන කෙනෙක් තරම්වත් ලංකාවේ දේශපාලඥයෙක් රටට ආදායමක් දෙන්නේ ඒක තමයි අපේ තත්ත්වය එතකොට අපි අධ්‍යාපන ක්‍රමයේ පිළිගන්න අපි අධ්‍යාපන ක්‍රමයේ කිසිදු වෙලාවක දක්ෂ බී වෙන්නේ හැකියාවන් තියෙන පුද්ගලෙ බිහි වෙන්නේ කටපාඩම් කරපු පුද්ගලෙ තමයි බිහි වෙන්නේ ඒකට උදාහරණ තමයි මේ අපි ගෙවන්නේ එතකොට එතනින් නම් අපි ගෙවන්නේ මේ අපේ භූමිය නාස්ති කරගන්න ක්‍රමවේදය අපි දේශපාලඥයින්ට බනිනවා මේ රට විනාශ කරනවා හැබැයි මම නම් දකින්නේ අපි උගන්වලා උඩට යපු උඩින් රාජ්‍ය නිලධාරීන් තමයි මේ රට විනාශ කරන්නේ එතකොට කිසිම හැකියාවක් නැහැ කිසිම දක්ෂතාවයක් නැහැ ඒ එහෙම දක්ෂතාවයන් හැකියාවක් නැතුව කවදාකවත් කුඩා කාලේ රණ්ඩුවක් වෙලා නැහැ එහෙම වෙච්ච කෙනෙක් උඩට ගියාට පස්සේ යටි හිතෙන් රණ්ඩු කරන්නේ කුඩා කාලේ කරන්න බැරි වෙච්ච අර උඩ මට්ටමට ගියාට පස්සේ පල්ලෙයා වැඩ කරන කිසිම කෙනෙකුට වැඩ කරන්න දෙන්නේ නැහැ මොකද අදක්ෂයේ උඩට ගිය හැම තැනකම අපි දකින්න වෙන්නේ ඉන ලොකුම පාඩුව ඉතින් ඒක අද අපි යක්ති දිනන දේශපාලකනි දෙපාරක් කතා කරලා දෙපාරක් කෑ ගහලා ගන්න ගම එක අසන නෙමෙයි අසන 10ක් ගන්න. ඉතින් ඔගලොන්ට මතක ඇති අදර් ස්ටේට් ෆොරෙස්ට් ගැන අපි කතා කරනවා දැන් මාසෙක දෙක තුනකට කලින් ඉඳලා. ඉතින් මේ වස්සන් කරන්නේ මේ කොන්දපන් නැති රාජ්‍ය නිලධාරි. එතකොට මේ රට විනාශ කරන්නේ ඇත්තටම අපි ගන්න ලැබු මේ පිරිස. ඒ වගේම තමයි මේ ස්වභාවයේ චක්‍රය ගැන අවබෝධයක් නැතුව අපි කරන කිසිම වැඩකින් මේක රකින්න බෑ. ඒ වගේම තමයි මේක එක පුරුකක් කර ගැලවුණොත් අපිට මේක තවදුරටත් තියාගෙන ඉන්නත් බෑ. ඒ වගේම තමයි මෙහෙම තමයි අපි මිනිස්සු හිතන්නේ. එතකොට කන්දට බර වැඩි වෙන ඉන්න ඒ බර නිදාස් ගන්න ගස්තික් කපන්න. මේ වගේ රටක තමයි අපිට මේ සංරක්ෂණය කරන්න සිද්ධ වෙලා තින්නේ. ඔයගලට හිතන්න පුළුවන් මේ තියෙන්නේ මොකද්ද කියලා. මේ තියෙන්නේ මොකද්ද කියලා හිතන්න පුළුවන්. මොකද? හා? සිංහරාජ මැරිච්ච අන්තිම කළුකොටියා මැරෙන්න කලින් ළඟ හිටපු ළඟ තිබුණු ගල පවුරු ගහ
මෙදී. ඊටම දුක්ඛදායක කතා මෙදී මගේ මාතෘකාව. මේ රටේ අපිට විශ්වාසයක් නැහැ. අපිට හෙට දවස පැවැත්මක් නැහැ. මම කතා කරේ අනාගත බලපුර වෙනුවෙන්. එතකොට මම දකින ලොකුම දේ තමයි අපි අපේ ගෘහය පාලනය කරගන්න බැරි මිනිස්සු ටිකට රට පාලනය කරන්න දීලා තියෙනවා. මම මේ කතා කරන්නේ දේශපාලනය නෙමෙයි. එතකොට දේශපාලනය කරන හැම මිනිහකම බහුතරයක් ගැන බලන්නේ පෞල් ජීවිතේ සාර්ථක කියලා. පෞල් ජීවිතේ අසාර්ථක මිනිහ මේ රටේ සාර්ථක කරන්න දරන. එහෙලුවා. මගේ ගෙදර මගේ දරුවන්ට කන්නේ නැත්තම් ඒකේ වගකීම මගේ. එතකොට මේ රට බාරගත්ත මිනිස්සු මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අඳුරගන්නේ නැත්තම් මේ රටේ භූමිය විනාශ කරනවා නම් මේ රටට වින කරනවා නම් අපේ ගෙදර තාත්තත් එහෙම කරනවා නම් අපිට ඒ තාත්තට තාත්තා කියන්න පුළුවන්. කොහොමද සිරුදනට මට තියෙන ප්‍රශ්නේ.